අපේ දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න අපි සෑම විටම උත්සාහ කරනවා. ඒ වගේම තමයි ඔබේ දරුවා හොඳ නිරෝගිමත්ව වැඩෙන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ ගුණාංග, යහපත් ගුණාංග දරුවාට ලබා දෙන්න අපි කවුරුත් කැමති. එතකොට මේ අයගේ නායකත්වයේ කුසලතා හොඳින් ඉස්මතු වෙන්න ඕනේ. ඉතින් මේ සියල්ල එක විට ලබා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. නමුත් අපි කරන පුංචි පුංචි අඩුපාඩු නිසා ඔබේ දරුවාගේ මේ தත්ත්වය බොහෝ දුරට ඔබෙන් ගිලිහිලා යන අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් මේ ගැන අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඇත්තටම ඔබ කරන පුංචි වැරද්දක් මතක් කරන්න තමයි මේ බලන්නේ. ඔබ දන්නවා ඔබ බොහෝ විට ඔබේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල කාලයක් කැප කරන්න උත්සාහ කරනවා. ඒ කරන කාලය කැප කිරීම අතර ඔබේ දරුවා යම්කිසි ක්‍රීඩාවකට යොමු කිරීමට ඔබ දරන උත්සාහය බොහෝ දුරට අඩුයි කියලා තමයි අපි දකින්නේ. ඒ වගේම තමයි ක්‍රීඩාවක් තුලින් ඔබේ දරුවාගේ අධ්‍යාපනයට කොතරම් පිටිවහලක් ලැබෙනවද කියන එක ඔබ නොදන්නවා විය හැකියි. ඉතින් අපි බලමු ක්‍රීඩාව තුලින් ඔබේ දරුවාගේ අධ්‍යාපනයට කොතරම් දෙයක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මුලින්ම මම පැහැදිලි කරන්න කැමති ක්‍රීඩාව නිසා ඔබේ දරුවා යම් කිසි දෙයක් කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ ඔබේ දරුවා ක්‍රීඩාව කරන්න ඉතාම කැමැත්තෙන්. ඒ වගේම තමයි ඒක බොහොම විනෝදකාමී. ඒ විනෝදකාමී භාවය නිසා ඔහු ඒ ක්‍රියාව, යම් කිසි ක්‍රියාවක් ක්‍රීඩාවට අදාළ ක්‍රියාව ඉතා හොඳින් සිදු කරනවා. එතකොට ඔහුගේ ඉදිරිපත් වීමේ හැකියාව බොහෝ දුරට වැඩි වෙනවා. එසේම තමයි ඔබ දන්නවා ඇති ක්‍රීඩා කරන දරුවන්ගේ මොළය වර්ධනය වීම ඉතාම ඉහළ අගයක පවතින බව. මේකට හේතුව විදිහට අපිට දකින්න පුළුවන් අපි පාඩම් පාසලේදී හෝ උපකාරක පන්තියේදී හෝ ඔබ ගෙදර වැඩක් දරුවාට දුන්න අවස්ථාවල දරුවා එය ඉතාම කැමැත්තෙන් කරනවා අඩුයි ක්‍රීඩාවට සාපේක්ෂව. ක්‍රීඩාවකදී දරුවා ඒක බොහොම කැමැත්තෙන් සිදු කරනවා. එතකොට નિરાයාසයෙන්ම දරුවාගේ ඉදිරිපත් වීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔබේ දරුවා බොහෝ විට මද්‍රව්‍යවලට සහ වෙනත් දුම්පානය, ඒ වගේම වෙනත් අයථා ක්‍රියාවලට යොමු වීමේ බලපෑම බොහෝ දුරට අඩුයි කියලා ලෝකේ පුරා කරන ලද සමීක්ෂණ වලින් හෙළවිලා තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි දරුවෙකුට ක්‍රීඩාවට පෙළඹුණාම වෙනත් දේවල් වලට පෙළඹෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔහු වෙන දේවල් වලට ඇබ්බැහි වෙන්නේ නැතුව ක්‍රීඩාවට පුරුදු වෙනවා. ඒ වගේම තමයි දරුවෙක් ක්‍රීඩා කරනකොට ඔහු ක්‍රීඩා පිටිය තුළ හෝ වෙනත් යම්කිසි ක්‍රීඩාවක් කරනකොට යම්කිසි කාල රාමුවකට අනුව තමයි ඒ ක්‍රීඩාව කරන්නේ. ඔබ දන්නවා සමහර ක්‍රීඩාවල වෙලාවක් තියෙන. ඒ වෙලාව ඇතුළත තමයි ඒ කාර්යයන් ඉටු කරන්න ඔහුට සිද්ධ වෙන්නේ. එතකොට ඒ කාල රාමුවකට අනුව ක්‍රීඩා කරන්න හෝ යම්කිසි දෙයක් කරන්න පොළඹ ඒ කෙනා පුරුදු වුණාම ඔහුගේ මොළයේ යම්කිසි රෙජිස්ටර් වීමක් සිද්ධ වෙනවා ඒ කාලයට අනුව ක්‍රියාත්මක වෙන්න. එතකොට ඔබ දන්න ඔබේ දරුවා කාලකලමනාකරණය අතරින් දුර්වල ඇති. මොකද පාසලේ බොහෝ දුරට විභාගවලට මුහුණ දෙන දරුවන් කියන දෙයක් තමයි කාලය මදි වුණා කියලා. ඉතින් කාලය මදිවීම ක්‍රීඩා කරන ළමයින්ට බොහෝ දුරට අඩුයි. ඒ නිසා කාලකලමනාකරණය කියන එකත් ක්‍රීඩාවෙන් ප්‍රගුණ කරන්න පුළුවන්. ඇත්තටම තව එකක් තමයි ඔබ දන්නවා ක්‍රීඩා කරන දරුවන් බොහෝ දුරට පුහුණුකරුවෙක් හෝ යම්කිසි ක්‍රීඩා උපදේශකයෙක් යටතේ තමයි ක්‍රීඩාවේ යෙදෙන්නේ. එතකොට වැඩිහිටියෙක් ඔහුට මිත්‍රයෙක් වෙනවා. එතකොට යම් යම් සබඳතා වැඩිහිටියෙක් එක්ක කරගෙන යනකොට ඔහු හොඳ සබඳතා ගොඩනගන හොඳ සමාජ මට්ටමක් ඇති කර ගන්නවා. ඉතින් මේ සමාජ මට්ටම තුළ යම්කිසි විනයකුත් ඇති වෙනවා. ඒ වගේම තමයි ක්‍රීඩා කරනකොට යම්කිසි විනය රාමුවක් තුළ ක්‍රීඩා කළ යුතු වෙනවා. එතකොට මේ අයට හොඳ විනයක් ඇති වෙනවා. ඒ විනය කියන එක මත දරුවාගේ දක්ෂතාවන් තව ඔප්නංවන්න පුළුවන්. එසේම අපි බොහෝ දුරට දන්න දෙයක් තමයි ඔබේ දරුවාගේ නායකත්වයේ හැකියාවන් ප්‍රගුණ කරන්නත්, ඒ වගේම දක්ෂ දරුවෙක් බිහි කරන්නත්, ඔහුගේ හැකියාවන් ඉහළ නංවන්නත් ක්‍රීඩාව උපයෝගී කරගන්න පුළුවන්. ඒ නිසා ඔබට හොඳ ගුණකරුක, ඒ වගේම අධ්‍යාපනයෙන් උසස් මට්ටමකට ගිය දරුවෙක්, ඒ වගේම තමයි දක්ෂතාවලින් පිරිපුන් යහපත් දරුවෙක් බිහි කරන්න ඔබට අවස්ථාව තියෙනවා ඔබේ දරුවා ක්‍රීඩාවකට යොමු කරොත්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබේ දරුවන් ක්‍රීඩා එකකට හෝ දෙකකට යොමු කරනවා නම් ඒ තුලින් ඔබට ඇත්තටම ක්‍රීඩාවකට යොමු නොකරනවට වඩා යහපත් ප්‍රතිඵල ලබා ගන්න හැකියාව තියෙනවා.